වසරේ මහා සම්මායාමය හිරු ශාක්‍යසිංහ මංගල්‍ය එවාගේ මීට සමගාමීව හිරු උත්තම ධාතු වන්දන වැඩසටහන. ආසන මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගේ සංකල්පයක් මත වසර ගණනාවක් පුළුල්ලේ අතිශයම සාර්ථකව සබුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මහවිශාල සේවාවක් සිදු කරමින් මේ හිරු ශාක්‍යසිංහ මංගල්‍ය සහ ඊට සමගාමීව ක්‍රියාත්මක මෙවර ඓතිහාසික මාතලේ පුරවරටයි පැමිණ තිබෙන්නේ. ඓතිහාසික මාතලේ අලු විහාරයේ කේන්ද්‍ර කරගනිමින් සිය ගණනක් දහස් ගණනක් මහරහතන් වහන්සේලා වැඩ සිටි මේ පූජා භූමිය මූලික කරගනිමින් මෙවර හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ ඊයේ දිනේදී ආරම්භන්නට අප රැකියාවක් ලැබුණා. යනුව ඊයේ දිනේදී අතිශයින්ම සාර්ථකව මේ වැඩ කටයුතු සියල්ල නිමා කරමින් තනතුරු අප මෙවර දැස්න කාලයේදී දැන් සූදානම් වන්නේ කපිලවස්තුපුර ශ්‍රී සර්ම ධාතුන් වහන්සේලා මූලික කරගනිමින් මේ උතුම් ධාතු වන්දනා වැඩසටහන ආරම්භ කරන්න. ආසන මාධ්‍යාලය ගරු සභාපතිතුමන්ගේ මැදිහත්වීමෙන් ඊයේ දිනේදී ඓතිහාසික මාතලයාලු විහාරය මූලික කරගනිමින් ත්‍රිපිටක මන්දිරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන අඩිතාලම ලබා දුන්නා. එන අනතුරුවයි අද දවසේදී හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ දෙවන දිනේ විදිහට හිරුත්තම ධාතු වන්දනා වැඩසටහන වස්කටුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කොට තිබෙන කපිලවස්තුපුර ශ්‍රී සර්ම ධාතුන් වහන්සේලා මේ ඓතිහාසික මාතලේ පුරවරයට වැඩම කරමින් මේ පුරවරයේ සිටින බෞද්ධ ජනතාවට බුදුන් වහන්සේ සියසින් දකිනවා හා සමානව ඇත පුදාගෙන ශ්‍රද්ධා සිතින් යුක්තව බුද්ධාලම්බන ප්‍රීතිය සිත තුළ ගොඩනගා ගැනීමට අවකාශය සකස් කරන්න. මේ වන විට ඔබට දකින්න පුළුවන් මේ පින්බිම මූලික කරගෙන මේ කටයුතු ආරම්භ කරමින් කපිලවස්තුපුර ශ්‍රී සර්වධාතුන් වහන්සේලා අද උදෑසන අලුයම් කාලයේදී මේ පින්බිමට වැඩම කරවීමෙන් අනතුරුව ආසියානු මාධ්‍යාලය ගරු සභාපතිතුමන්ගේ මූලිකත්වයෙන් එවැගේම අමරපුර සම්බුද්ධ ශාසනෝදේ මහානිකායේ අත්ගරු මහානායක වස්කඩුවේ මහින්ද වංශ හිමියන්ගේ මූලිකත්වයෙන් මැදිහත්වීමෙන් ආශිර්වාදයෙන් එවැගේම ඓතිහාසික මාතලේ අලු විහාරයේ භාරකාර පූජපාද අලු විහාරයේ සරණකෙන් මඟ පෙන්වීමෙන් ආශිර්වාදයෙන් අද දවසේදී මේ විදිහට ධාතු මන්දිරයේ වෙතට සරණ ධාතුන් වහන්සේලා වැඩම කරන ආකාරය. මේ කටයුත්තෙන් පසුව අප බලාපොරොත්තු වෙනවා ලක්ෂ සංඛ්‍යාත වූ බෞද්ධ ජනතාවට බුදුන් වහන්සේ සියසින් දකිනවා හා සමව කපිලවස්තුපුර ශ්‍රී සර්වධාතු වහන්සේලා වැඳ පුදා ගැනීම හැකියාවක් ලැබෙනවා. සදවත් බෞද්ධ ඔබට අපි බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. 26 වනදා අලුයම තෙක් ඔබට හැකියාවක් ලැබෙනවා. මේ ආකාරයට කපිලවස්තුපුර ශ්‍රී සර්වධාතු වහන්සේලා මේ පින්බිමේ සිට වැඳ පුදා ගන්න. ගෝණින් පුෂ්පපහාර දක්වමින් මේ කටයුත්ත අතිශයම සාර්ථකව සිද්ධ කරගනිමින් දැන් ක්‍රමක්‍රමයෙන් ධාතු මන්දිරය කරා ධාතුන් වහන්සේලා වැඩම කරන ආකාරය ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. සියල්ලක් සම්බුද්ධ ශාස්ත්‍රයේ චිරස්ථිතිය වෙනුවෙන් බෞද්ධ ජනතාවගේ බුද්ධ ආලම්බන ප්‍රීතිය වැඩි කරන ආකාරයෙන් ශ්‍රද්ධාව මූලික කරගනිමින් ශ්‍රද්ධාවට අමතරව ශ්‍රද්ධාව තුලින් ප්‍රඥාවට ගමන් කරන මාර්ගයක් තැනීම වෙනුවෙන් මේ සියල්ලක් සිදුවන්නේ. ඓතිහාසික මාතලේ අලු විහාර පුදබිමට පැමිණ සිටින අවස්ථාවකයි මේ කටයුතු සියල්ලක් සිද්ධ වෙන්නේ. අපට මතකයි අප අතීතයේදී බුදුන් වහන්සේට තමන්ගේ ශ්‍රද්ධා සම්පන්න සිතින් යුක්තව වන්දනාමාන කරනවා හා සමවම මේ කපිලවස්තුපුර ශ්‍රී සර්වධාතුන් වහන්සේලාට වැඳ පුදා ගැනීමෙන් ඒ උදාලම්බන ප්‍රීතිය ගොඩනගා ගන්නට හැකියාවක් තිබෙන බව අප සිහිපත් කරමු. දැන් ක්‍රමක්‍රමයෙන් ධාතු මන්දිරයේ වෙත ආසියානු මාධ්‍යාලය ගරු සභාපතිතුමන් කරඬුව වඩම්මන ආකාරයයි ඔබට දකින්න පුළුවන්කමක් තිබෙනවා. මේ ආකාරයට මේ වැඩ කටයුතු සියල්ලක් සඳහාම මහා සංඝරත්නයේ නොමද ආශිර්වාදය අපට හැම මොහොතකම ලැබීම අපට මහත් ශක්තියක් සේ අප සලකනවා.